පෙරලි කරන්න කලකෝලාල කරන්න විමල් වීරවංශලා වගේ අය අනිව අමු තිත්ත කුණුහරප පාර්ලිමේන්තුවේ කියලා සදාචාරයක් නැති තැනක් බවට විදේශිකයන්ට පවා පෙන්වීමට උත්සාහ කරමින් ඒගොල්ලෝ වැඩ කරන්නේ. පාර්ලිමේන්තු කතා කරන ස්වභාවයක් තියෙනවා ලෝකේ පිළිගත්ත ඒවා කඩලා ඉතාම දරුණු කුණුහරප කතාවල් කියලා පාර්ලිමේන්තුවේ තාත්තේ හැල්ලු කළා ඒක අවලංගු කර දැමීම සඳහා වැඩ කටයුතු කරන වෙලාවක මම හිතනවා ආණ්ඩුවත් ඉතාම පැහැදිලිව ඒකට මුහුණ දීමට කටයුතු කළ යුතුයි. ඔවුන් පාර්ලිමේන්තුව නවත්තන්න හදනවා නම් ඒක ක්‍රියාත්මක කිරීමේ වගේ කිම තියෙන ආණ්ඩුව. ඒකත් ඉතාම තදින් අවධාරණය කළ යුතුයි. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයාට බාර කාරණයක්. ඉතාම පැහැදිලිව කාන්තාවන්ට අයිතිවාසිකම් රාශියක් ලැබලා දීලා තියෙනවා මේ ආණ්ඩුව. දැන් යම් යම් බල ස්ථාන විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීම පිළිබඳ මානව හිමිකම් කොමිසම කාන්තාවක් යටතට පත් කරලා තියෙනවා. මේ ආණ්ඩුව පළවෙනි වතාවට තමයි මෙවැනි පත්වීම් ගණනාවක්ම කාන්තාවන්ට ලැබලා දුන්නේ. ඒගොල්ලෝ ඉතාම දක්ෂ කාන්තාවන් පිළිගත් පුජ්‍යලයන් කාන්තාවන් හෝ පුරුෂයන් හෝ කවුරුන් අතර වුණත් දක්ෂ අය තමයි මේ විදිහට ලබලා දුන්නේ. කලකින්ම ලැබිච්ච වරමක් කාන්තාවන්ගේ සටනට කාන්තාවාදී කාන්තාවන් සහ පුරුෂයන් එක හා සමානව සමාජයේ බලගත් විය යුතුයි කියන මතයට ඉඩ දීලා මේ වැඩ කෙරලා තියෙනවා දීපිකා උඩුගම මැතිණිය මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය. දැන් මේ සුදුසුම දක්ෂ වියත් කාන්තාවක් ඒ තැනට ඇවිල්ලා තියෙන වෙලාවේ පසුගිය කාලයේ තිවිච්ච සාපරාධී තත්ත්වය තුළ කාන්තාවන්ගේ අයිති නැති වෙලා තිබුණා. ඒවට පිළිතුරක් වශයෙන් තමයි මේ විදියට අලුතෙන් ඒ ප්‍රසංවිධානයේදී එතුමීට මේ බලතල ලැබුණේ. ඒ වගේම ඒ තනතුරේ ඉතාම හොඳින් ඉතාම ගෞරවණීය ලෙස වැඩ කළා කියලා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැනටමත් ප්‍රකාශ වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ එතුමියට පහර දෙන්න පටන් අරන් තියෙනවා. මේ පාරේ යන බල්ලෝ ඉන්නේ, ඒ වගේ අයාලේ යන පාරේ යන බල්ලෝ වගේ අසීලාචාර විදියට හමුදාවල හිටපු ලොක්කො දෙන්නෙක් එතුමියට පහර ගහලා තියෙනවා. දේශ කතා කරන භාෂාවෙනුත් නෙවෙයි, සාමාන්‍ය ශීලාචාර මිනිස්සු කියන දේවල් නෙවෙයි කියලා තියෙනවා. ඒ තරම් කැත විදියට පහර දීලා එතුමිය අගරු කළා, එතුමිය මරණෝත කියලා තර්ජනය කළා තියෙනවා. දැන් මේ අය කොහොමද මෙහෙම නිදැල්ලේ ඉන්නේ?